සමගි ජන බලවේගේ තෝරගණ්ඩ මගේ කණ්ඩායම තෝරගණ්ඩ මම අවංකව ඔබට පොරොන්දු වෙනවා. දිවාරෑ නොබලා පොදු ජනතාවගේ සේවකයා හැටියට මේ රටේ ඉතිහාසේ දැවැන්තම වැඩ කොටස හම්බන්තොටටත් මුළු රටටත් ඉෂ්ට කිරීමේ වගකීම මම භාරගන්නවා. මේ රටට අවශ්‍ය වැඩ කරන නායකයෝ, වැඩ කරන කණ්ඩායම්, වැඩ කරන පුද්ගලයෝ, කයිය නායකින්ගෙන් වැඩක් නැහැ. හැබැයි කයිය නායකයෝ එක්ක අපි සූදානම් ඕන වෙලාවක විවාදකට යන්න. නලින් බණ්ඩාර මැතිතුමා මෙහෙයුම් ප්‍රධානී හැටියට දැන් දින දුන්නා. එක විවාදයක් නෙමෙයි, අපේ ආර්ථික කණ්ඩායමත් එක්ක විවාදයයි, මාත් එක්ක හරි හරියට මූණට මූණ විවාදයයි කියන එක මම මතක් කරන්න කැමතියි. මේගොල්ලෝ හිතන් ඉන්නේ මේ අවි අමෝරාගත්ත මහා රෞද්‍ර පෙනුමක් තියෙන පෙනුමට අපි බයයි කියලා. කිසිම බියක් නැහැ. රටට අවශ්‍ය පෙනුම නෙවෙයි, රටට අවශ්‍ය මායම් නෙවෙයි, රටට අවශ්‍ය ඇඳවිල්ල නෙවෙයි. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ගරා වැටුණු, කඩා වැටුණු ලක්ෂ දෙසිය විස්සකගේ ජන ජීවිත කවුද ඒ දුකෙන් මුදවාගන්නේ? කවුද මේ රටේ ජනතාව ඉහළට ඔසවා තබන්නේ? මම මේ රටේ ඕනම පුද්ගලයෙකුට මාත් එක්ක එන්නේ කියනවා තරඟෙට. රටට වැඩක් කරන්න, ජනතාවට වැඩක් කරන්න, ජනතාවගේ බඩගින්න, කුසගින්න, දුක්ගින්න නිවාලන්න. මන් දන්නවා කිසිම සැකයක් නැතුව ඒ කප් එක ගහන්නේ වෙන කවුරුත් නෙවෙයි, සජිත් ප්‍රේමදාසයි. සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඇත්ත සහ බොරුව අප රටේ දේශපාලනී කේන්ද්‍ර කරගත යුතු. අපි සැබවින්ම මේ රටේ මිනිස්සුන්ට මීට වඩා හොඳ ජීවිතයක් වෙනුවෙන් අපේක්ෂා කරන අය, අපි සැබවින්ම මේ රට මීට වඩා යහපත් රාජ්‍යයක් බවට පත් කරන්න ඕන කියලා අපේක්ෂා කරන අය, හැබැයි ඒගොල්ලෝ බොරුවයි. එනිසා අපේ සමාජෙ ගේන්න උනා ඇත්ත සහ බොරු අතර මේ බෙදීම අපි ඉල්දරව් කරන්න. ඒක එහෙම යන්න බැහැ. ඊළඟට අපේ සමාජයේ ගමන් කරමින් තිබෙන ආර්ථික උපාය මාර්ගය සහ නව ආර්ථික උපාය මාර්ගය අතර නේද, නව ආර්ථික උපාය මාර්ගය අතර සංවාදය මතුවී සිටියි. මොකද ඕගොල්ලෝ කරපු ආර්ථික කතාව, මොකද අපි කරන ආර්ථික කතාව? ඒ වෙනුවෙන් ඒගොල්ලෝ විවාදයක් ඉල්ලුව නේද? අපි විවාදෙට මැයි 15ට පෙර දින හතරක් ලබා දුන්නා. ඒ දින හතරේ වැඩ කිව්වා. ඊළඟ මැයි 20ට පෙර එයාට පුළුවන් ඕනෑම දිනයක් කියන්න කිව්වා. 20 හිටින් අවසන්. මම එනකොට අපේ මාධ්‍ය ඒකකෙන් ඇහුවා, සහෝදර මන් තව සතියක් දෙන්නම් කියලාද කියන්නද කියලා. ඒගොල්ලෝ කිව්වා එච්චර අපහසුතාවයට පත් කරන්න එපා, 20 වෙනිදා අවසන් කරමු කියලා. පවුම එකතකින් මුද අපිට අවශ්‍ය මොකද්ද? අපිට අවශ්‍ය මොකද්ද? ඇත්ත මොකද්ද? මේ ආර්ථික ගමන හරිද? මේක වැරදි? හරිනම් මෙහෙම වෙන්න බෑ රටකට. කොහොමද මේ රටකට වෙන්නේ? අපි නව ආර්ථික ගමනකට අපේ රට ප්‍රවේශ කරන්න 1948 අපි නිදහස ලබා ගන්නකොට අපේ ජාතික නායකයින්ට අපේ රටේ ආර්ථිකය ගෙන යන්නේ කුමන දිශාවටද කියන දැක්මක් තිබුණා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. අන්න කේන්ද්‍රීය ප්‍රශ්නය. සමාජයට ගේන්න ඕන ඒක. ඒගොල්ල කැමති අපි ව්‍යාකූලත්වයට දාන්න. ඒගොල්ල කැමති මුළු සමාජෙම කැලෑපාරවල සංවාදයට දාන්න. ඒකයි මම අර සංවාදෙත් ඉවර කරේ.
නැත්නම් නේද එක්ක කෙරලා ඉවර වෙන්න ඕන එක්ක නොකර ඉවර වෙන්න ඕන ඒක කැමති හැමදාම සංවාද සංවාද කික ප්‍රවෘත්ති හදාද ඉන්න මුළු සමාජ කතිකාවතකම වෙන තැනක සංවාද තියෙයිද නැද්ද එතන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ එනිසා අපි කිව්වා 20ට කලින් ආවොත් හා නේද 20ට කලින් එන්නේ නැත්නම් බෑ කිව්වා හා සමාන ලෙස සලකනවා හෙට මම මේ කියන්න හදන මොකද්ද කේන්ද්‍රීය ප්‍රශ්නේ අපි ගේන්න ඕන කේන්ද්‍රීය ප්‍රශ්නේ මොකද්ද අපේ රට අපේ රටේ ප්‍රධාන කේන්ද්‍රීය ප්‍රශ්නයක් මේ පොලිටිකල් කල්චර් එක මේක වෙනස් කරන්න ඕනේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඒක දේශපාලන කේන්ද්‍රීය ප්‍රශ්නයක් ඉන්න ඕන හැබැයි ඒ වගේ වහල වෙන වෙන ප්‍රශ්න උඩට ගැනීම සඳහා ප්‍රයත්නයක් තිබෙනවා මම කියන්නම් කේන්ද්‍රීය ප්‍රශ්නේ දේශපාලන සංස්කෘතිය එනම් මොකද වෙන්නේ අපි මේ දේශපාලන ඒගොල්ල මේ දේශපාලන සංස්කෘතිය හැමම තියාගෙන යනවා මම දැක හර්සිල්ලා කියනවා මන්ත්‍රීවරු හොරකම් කරන එක නතර කරන්න නම් පඩි වැඩි කරන්න ඕන තව පහසුකම් දෙන්න ඕන එතකොට හොරකම් කරන එක නතර කරනවා වෙන්නේ මොකද්ද ඒකත් අරගෙන තව හොරකම් කරනවා එහෙනම් කොතන හරි නතර වෙන්න ඉපෑයි ඒ කියන්නේ තමන්ට වාහනයක් නැතිකම නිසා තමන්ට යම් මුදලක් නැතිකම නිසා හොරකම් කරනවා නම් එකපාරකින් ගහලා නතර වෙලා අනිත් පාරවල් ටික හොඳට කරන්න ඕන. එහෙම වෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි නැති බැරිකමට දැන් එයා කියන්නේ මේ නැති බැරිකමට මේවා කරන්නේ අමාරුයි. ඒ නිසා මේ පඩි වැඩි කරොත් නේද වාහන හොඳ දුන්නොත් පහසුකම් දුන්නොත් හොරකම නතර වෙයි. කොතනද සීමාව? නේද මෝර කටර දානවා වගේ මොකද කියන්නේ? ඕකේ සීමාවක් නැහැ. හරිද? මේ තියෙන දේශපාලන සංස්කෘතිය ප්‍රශ්නයක් තිබෙන්නේ. නේද දේශපාලන සංස්කෘතිය ප්‍රශ්නයක් තියෙනවා. ඒයි දේශපාලනට එන්නෙම ඒ ලැබෙන බලය වරදාන වරප්‍රසාද ලබා ගන්නත් ඒ බලය හරහා ධනෙ උත්පාදනය කරන්න ඔක තමයි ඉන්නේ දේශපාලනට එහෙම නෙවෙයිද එනිසා අපි දකිනවා මොකද්ද හිනිදුම ප්‍රදේශයේ කැන්ටර් එක තේදළු පටවපු කෙනා අද හිනිදුම ප්‍රදේශයේ ප්‍රධාන තේවතු අයිතිකාරයෙක් වෙනවා එයා ඉස්සර කැන්ටර් පියසේන දැන් ඇමති පියසේන කොහොමද වෙන්නේ එස්පි සනායක ඔගොල්ලෝ දකින්න දන්න තපල් 90 එකෙන් එහෙට මෙහෙට ගමන් කරපු කෙනා එයා කොහොමද හංගුරන් කියත මන්දිර හැදින්නේ නම ගොඩක් කියන්න යන්නේ නේ ඒකද මොකද්ද මේ දේශපාලනේ මාද ඇවිල්ලා තියෙන කොතනද දේශපාලනේ ලැබෙන බලය වරප්‍රසාද භුක්ති විඳින්නත් දනේ ක්‍රස් කර ගැනීමත් මෙවලම ඔබවට පත් කරන් තියෙනවා